අයබෝවන් කටන් ෂොප් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා මේ වීඩියෝ එකේ මම අද පෙන්වන්නේ රසවත් ආකාරයකට මම පොලොස් කරියක් හදාගන්නේ කොහොමද කියලා පොලොස් කරිය උයන ආකාර කිහිපයක්ම තියෙනවා මම අද පෙන්වන්නේ එක ක්‍රමයක් ඉතින් අපි බලමු මේකට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා අවශ්‍ය ද්‍රව්‍ය මේ වීඩියෝ එකේ දාලා තියෙනවා description box එකේ තියෙනවා මම අද ගන්නේ මේ වගේ සාමාන්‍ය ප්‍රමාණයේ පොලොස් කෙඩියක් සුදුලුණු බික් කීපයක් සහ රතුලුණු හෝ බිල් ලුණු මේවා පොඩියට කපලා ගන්න. තව රම්පේ, කරපිංචා, ගොරක කැවිලි කීපයක්, අඹ තෙහෙන්නක්, කරාමනටි කීපයක්, එනසල් කරා කීපයක්, කුරුඳු පොතු, ගාගත් පොල්, කෝප්පයකට වඩා ටිකක් අඩුවෙන්, උකු පොල් කිරි සහ දිය කිරි ටිකක්. තව ලුණු ගම්මිරිස් කුඩු මිරිස් කුඩු බැදපු තුන පහ කුඩු මම ගන්න ප්‍රමාණය පස්සේ කියන්න තමන් කැමති රස අනුව ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන් මුලින්ම පොලොස් කෙඩිය මම මේ විදියට සුද්ධ කරනවා ඊට පස්සේ කෑලි වලට කපනවා මේක මට පහසු විදිය ඔයාලා ලේසි ක්‍රමයකට කපා ගන්න පුළුවන් සාමාන්‍ය ප්‍රමාණයෙන් කෑලි වලට කපලා වතුර භාජනයකට දාගන්න. දැන් මම මේ පොලොස් ටික තම්බ ගන්නවා. වතුර ගොඩක් දාන්නේ නැහැ. මේකට ලුණු තෙහෙන එකමාරක් වගේ ප්‍රමාණයක් මම දාගත්තා. ඊට පස්සේ මම මේක ලිපේ තියනවා. විනාඩි 15කින් විතර මේ පොලොස් ටික තැම්බුණා. මම මේක නැවත උයන්න ගන්න නිසා ගොඩක් බැරි වෙනකන් තම්බන්නේ නැහැ. ඊට පස්සේ ඉතිරි වෙලා තියෙන වතුර ටික පෙරලා අයින් කරනවා. ඊළඟට මම පොල් ටික බැද ගන්නවා. වාසනාවක් ලිපේ තියලා රත් වෙන්න තියලා ගාගත්ත පොල් ටික දාලා ඒකටම කරපිංචක් දානවා. ටිකක් වෙලා මේක බැද ගන්නවා. පොල් වල පාට වෙනස් වෙගෙන එද්දී මම මේකට එනසල් කරාමුණටි කුරුඳු පුතු සහ අබැට ටික දාගන්නවා. අබ කලින් දාන්න එපා. පොල් ටික බැදෙන්න පොඩි වෙලාවක් යනවා. අබ කලින් දැම්මොත් අබැට පුපුරලා කර වෙන්න පුළුවන්. අබැට පුපුරන්න ගත්තට පස්සේ මේක ලිපෙන් අයින් කරන්න. පොල් වල රසනට ඉතුරු අබැට ටිකක් පුපුරනවා. ඊට පස්සේ බැඳගත්තු පොල් ටික ටිකක් නිවෙන්න තියෙනවා. ඊළඟට මම පොලොස් කරියට ලස්සන පාටක් එන මිරිස් කුඩු වලින් තෙහෙදි එකමාරක් විතර බඳ ගන්නවා. උයද්දි බඳින්නේ නැතුවත් මිරිස් කුඩු ටිකක් දානවා බඳින්දි සරාඩු වෙන නිසා. දැන් බඳගත්තු පොල් ටික රසනේ අඩු වෙලා තියෙන්නේ මම ඒ ටික බ්ලෙන්ඩර් කප් එකකට දාගෙන පේස්ට් එකක් වෙනකන් බ්ලෙන්ඩ් කරගන්නවා. මේක මිරිස් කැලේ අඹර ගන්නත් පුළුවන් වංගෙඩිය කොටන්නත් පුළුවන්. ඊට පස්සේ මම පොලොස් උයන භාජනයේ ලිපේ මද ගින්න තියලා පොල් තෙල් මේස හැන්දක් දාලා ඒක රත් වෙද්දී සුදු ලුණු ටික පොඩියට කපලා දාගන්නවා. සුදු ලුණු ටික රන්වන් පාට වෙනකන් බැඳුනට පස්සේ බී ලුණු ගෙඩියකින් භාගයක් විතර පොඩියට කපලා දාගන්නවා. ඒ ටිකත් හොඳින් බැදුනට පස්සේ මම තඹගත්ත පොලොස් කෑලි ටික දාලා දියකිරි කෝප්ප එකමාරක් විතර දාගන්නවා. ඒකටම රම්පේ තලාගත්ත ගොරක මිරිස් කුඩු තේහෙන්ද දෙකක් ගම්මිරිස් කුඩු තේහෙන්දක් සහ බැදපු තුන පහ කුඩු තේහෙන්දක්. ඒ වගේම අපි බැදගත්ත මිරිස් කුඩු ටිකත් මේකට එකතු කරලා හොඳින් කලවම් කරලා වහලා තියෙනවා. ඔයාලා කැමති රස අනුව මේ ප්‍රමාණය වෙනස් කරලා අරගන්න. කිරි ටික ටිකක් හිඳුනට පස්සේ මම උකු පොල් කිරි ටිකක් දාගන්නවා. මම කෝප්ප දෙකක් විතර දාගත්තා.
කිරි ටික නටනකොට මම අඹරගත්ත බැදපු පොල් මිශ්‍රණයත් මේ කරියට එකතු කරනවා. කිරි ටික කිඳනකන් තියලා මම මේක ලිපෙන් ඉවත් කරගත්තා. මේ ක්‍රමයට පොලොස් හදලා බලන්න. මේක හරිම රසවත් පොලොස් කරියක්. මතක ඇතුව කටෙන්චොප් YouTube channel එක subscribe කරලා ළඟ තියෙන bell icon එකත් click කරන්න.